සමන්තා චක්කවා ලිසු අත්‍රාගච්චන්තුදීවෙතා සද්ගන්මංමුනිරාජස්සේ සුනන්තු සගග මොක්හෙදන් දංම සවෙන කාලු අයං බදන්තා ධංම සවෙනෙ කාලු අයං බදන්තා ධංම සවෙනෙ කාලු අයං බදන්තා නමුෝතස්සෙ භගෙවෙතු අරෙහතු සම්මාසම්බුදුන් දස්සේ නමුෝතස්සෙ භගෙවෙතු අරෙහතු සම්මාසම්බුදන් දස්සේ නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්න්දස්ස කරුණාවන්ත ශරද්ධාවන්ත සත්පුරුස පින්වතුනි සත්පුරුස පින්වතියනි මේ පින්වතුන සියලු දෙනාම බොම ශ්‍රද්ධාවෙන් සතුටින් වාඩිවෙලා බලාගෙන ඉන්නේ ඉතාමත්ම වටිනා පින්කමක් සිදුකරගැනීමේ බලාපොත්තුවක් හිතේ සටහන් කරගෙන ලොතුරා සම්මාසම් බුදු පියාණන් වහනසගේ උතුම් වූ ශ්‍රී සද්ධරමයෙන් බණපදයක් ශ්‍රවණය කරන අදහසක් කාසාවක් හිතේ ඇති කරගෙන තමයි උපදවාගන ජනිත කරගන තමයි මේ සෑම දෙනාම සූදානමින් බලාගෙන ඉන්නේ අද මේ වාසනාවන්ත ධරම දේශනාව දායකත්තය දරන්නේ, අංක හතලිස් දෙකෙන් එකළොහා ඒ හයවන පටු මග නාගොඩ කළුතර කියන ලිපිනේ පදිංචි, W.. අමරදාස පවුලෙ දූදරුවන් සිව්දෙනාවන චාන්ධනී ප්‍රියංතිකා, රජන් පියන්ත, කොමුතුනේ ප්‍රියංතිකා බද්දරාණි ප්‍රියංතිකා කියන මහත්ම මහත්මීන් විසින්, න්ගේ පවුලෙ සියලු දෙනා ලංකරගෙන ජීවත්වෙන අම්ම තාත්ත ඇතුළු ඒ ඥාතීන් තාසීරවාද කරන්නටත්මිය පරලව යන්නට ේදනු සියලු ඥාතීන්ට පින් අනමෝදන් කරන්නටත් ධරමය පිළිබඳව දැනුමක් අවබෝධයක් ඥානයක් ලබා ගැනීම අරමුණත් ඇති කරගෙන. තමයි මේ උතුම් පින්කමට දායකත්තේ දරන්නටයේදන න් බහොම වෙහෙස වෙලා මහංසිවෙලා උපයාගත්ත මුදලා. වැයකරන්ඩ හිතුව වටිනා පින්කමක් වෙනුවේ. අපි අපේ අම්ම තාත්තා ජීවත් වෙලා ඉද්දි බනක් කියවමු. ඒක තමයි මුල්ම යෝජනාව වුණේ. සියලු දෙනාම එකගතාවේ පළ කලයක හොඳ අදහසක්. මා මේකට මෙන්න මේ ආකාරයට දායකත්වය දරනෝ. මේ ආකාරයට කරලා අපි අම්ම තාත්ත සතුටු කරමු කියලා සෑමදිනාමී අදහස එකඟතාවෙන් අනුමත කළ. එය මල් පල ගැන්වෙන් අවස්ථාවක් ක්‍රියාත්මක වෙන් අවස්ථාවක් තමයි මේ මොහොතේ. පෙනතුනි මං පැවිදි වෙලා අවුරුදු තිස් එකකට කිට්ටුවෙනවා. මේ කාලය තුළදී මං බොහෝ තැන්වලට වැඩම කරනවා විවිධ කටයුතු සඳහා. ඒ අතර තුරේදී බොහෝ දරුවන් පින්කම් කරනවා, අම්ම තාත්තා මියගිය තැනයිද. ඒකත් දිනාතෙන් තුම්මාසිං අවුරුද්ධෙන් වගේ අවසාන වෙනවා. නමුත් අම්මට තාත්තට හැකියාව තියෙද්දි පුළුවන්කම තියෙද්දි ඒ අය ලංකරගන ඒයායි මුල් කරගන එයාලත් සම්බන්ධ කරගන පින්කම්කරණය ටිකක් අඩුවෙන්ින්නේ. එයාලය පින්කම්බලින් සතුටු වෙනවා ඒවා විදිනවා. න්න ඒ කරනදේ ගොඩාක් වටිනවා අද මේ දුවලත් පුතාලත් එකට එකතු වෙලා අම් මතාතා ලස්සනට අන්දගන මේ ස්ථානයට ආසාවිෙන් එක්කල ඇවිත්ලා එ අයට ආසීරවාද පිණිස කරන මේ දරම දේශනාම පින්කම භික්‍ෂුන් වහනසේ නමක් විදිහට මං බොහෝම සතුටින් ප්‍රසංසාත්මක වගේ කරනවා ඒ ඔබේ හොඳ සිතුවිල්ලා. ඉන් ඔබට ලැබෙන ආසීරවාදය මිල කරන්නට බැරි තරන් වටිනවා. අම්ම තාත් අ දෙන්න ලබන සතුට මෙන්න මෙච්චරයි කියලා වචනයෙන් කියන්නට බැරි තරන්. එනිසා බොහෝම උතුම් ක්‍රියාවක් උතුම් කටයුත්තක් තමයි සිත කරන්නට මේ බලාපොරොත්තු වෙන්නේ. පින්නතනි බණ අසන්නට ලැබෙන සෑම මොතකම සතුටින් බනසන්න. ඒකෙන් අපට අනර්ථයක් අයාපතා කාණයක් සිද්ධ වෙන්නෙමනේ. සෑම මොහොතකම ධරමය ශ්‍රවණය කරනකොට අපේ ජීවිතයට එකතු වෙන ලංවෙන හොඳ අරමුණක්. ඒ අරමුණ අපේ ජීවිතේ ඔහුද දිසාාවකට ගමන් කරවනවා. මං පැවිදි වෙනකොට වයස දාහතරයි. පාසැල්ගියයාා දහය ශ්‍රේණයට යනකල්. ඒ වෙනකොට පින්වතුන, බුද්ධ දරම කියන විෂයට පාසැලෙන් මං ලබාගත්තේ ලබාගනතිබන ලකුණු දාහතරක්වාගේ පුංචි සංඛ්‍යාව. සත්‍ය වසයෙන්ම පන්සිල් පද පහමම පිළිවලට කියන්නට දන්නේ නෑ. පැවිදිභාවයට පත්වෙලා ඉන් පස්ස හොඳින් මේ කටයුතු කරගෙන යනකොට බෞද්ධ අධ්‍යේනය කියන විෂයට පස්ස කාලෙක මට ඒ රාධනිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පන්ති සාමාර්ථයක් ගන්න තැනදක්වා එන්ඩ පුළුවන් වුණ. ඒවි තරක් නෙමෙයි පාසැල්ගිය ජීවිතයේ තිබුණු ගොඩාක් කඩුපාඩුකං දුබලකං දුරුවලකං සකස්කරගන හදාගෙන ජීවිතය ගොඩක් වෙනස් විදිකට ගෙන යන්නට ඒ ලොකු ශක්තියක් වුණ. ඒ නිසා සෑම මොහොතකම ධරමය කියවනකොට දරමය පොත්පත්වලින් බලනකොට දරම දේශනාවක් ශ්‍රවනය කරනකොට දන්නමැනැතු අපේ ජීවිතය වෙනස් කරගන්නට යහපත් කරගන්නට හොඳව හැකියාවක් ලැබෙනෝ. ඉවසන්නට පුළුවන් වෙනවා. ඒවාගේම හැඟීම්මලට වහල් නොවී කටයුතු කරන්ඩ පුළුවන් වෙනවා. අනිත් ඇදියා සංවේදීව බලන්ඩ පුළුවන් මනසක් ඇදෙනවා. යමක් දරාගැනීම ශක්ති ඇති වෙනවා. කලබල කාරීව තීන්දු තීරණ ගන්නේක පස්සටදානව ඒවාගේ ලොකු පරිවර්තනයක් ජීවිතය තුළ සිද්ධ වෙනවා නිතර නිතර දර මේ ශ්‍රවනය කරනකොට එති අද වර්තමානයේ වෙනකොට අපේ ලංකාව ජීවත්්‍යෙන බෞද්ධ පින්වතුන් විතරක්නෙමේ ඇතැම් දෙනා දුරකතනයෙන් කතා කරනකොට වැටහෙනව කිතුුණු දහමාදාන ඇතැම් පින්වතුන් ඉස්ලාම් දහමාදාාන ඇතැම් පින්වතුන් තමන්ග වාහනේ රාජකාරියට යනා අතරතුරේ පැක ගමන් කාලයක් දෙකක ගමන් කාලයක් නම් ඒ ගමන් කාලය තුළ ධර්මේ ශ්‍රවනය කරනවා කියලා ඒම බොහෝ දෙනා දූරකතනයෙන් කතා කරනවා ඇතැම්මයි මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් දහමා දහනාය එයාලා වචන පාවිච්චි කරනකොටම තේරෙනවා ඒ වචනවලේ ඒ ආගම අදහන්නේ කියලා හැබැයි ඒවුුණට සඳහන් කරනවා හාමුදුරුවනේ මම කාරකය අනකොට බන ආහාහා යන්නේ. මෙ උබෝහන්සේක දුරකතන අංකයත් හොයාගත්ත මෙහි මයි කියලා. කතා කරන්න සතුටින් කියලා ඒවි තරත්නෙමයි පින්වතුනි අපේ ලංකාවිෙන් විදේස රටවල්වලට ගිය බොහෝ දෙනා රැකියාවන්වල යෙදෙනවා. එ ගොඩක්වෙලා මාපාර ගමන් කරනවා වාහනවල ඒ අන අතරතුරේද දරමය ශ්‍රවනය කරන්නට හුරු වෙලා. යන ජීවිත වෙනස් කරගෙන. ඒක නිසා අපට හොඳ අවස්ථාවක් කෙදිල තියෙන්නෙ මේ කාලි. මින් හොඳ ප්‍රයෝජනයක් ලබාගන්න ටෝනි. ලැබෙන සෑම මොහොතකම බොම සතුටින් නාසාාවෙන් ධරමේ ශ්‍රවනය කරන්න. දරම ගෞරවය ඇති කරගන දරමේ ශ්‍රවනය කරනකොට අපේ ජීවිතයට එකතු වෙනවා අපේ ජීවිතයට ලංවෙන වටිනා කරුණු අදමං අපේ පින්මතුන්ට දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් වටින සූතර දේශනාව මේ දේශනාව මාමීට පෙර රූපවාහිනි ධරම දේශනාවකදි දේශනා කළ ඒ එක කරුණක් තව කරුණු පහක්තියනවා යි දේශනාව නිමාවෙනකොට මතක් කළා ඉදිලි රූපවාහිනී ධරම දේශනාවකදී ඉතිරි කාරනාටික දේශනා කරනවා කියලා ඉති අදමං බලාපොරොත්තුවෙෙන් ඒ කටයුත්තට. මේ පින්මතුන්ට මේ දේශනාව ගොඩාක් ප්‍රයෝජනවත්වේවි ජීවිත සකස් කරගන්නට සහ හිත හදාගන සතුටිින් ජීවත්වෙන්නට පින්වතුනී සතුට සුවය සනසීම තියෙන්නේ කොහේවත් නෙමෙයි. දුක සෝකයේ කනගාටුව තියෙන්නේ කොහේවත් නෙමෙයි. කොය දෙකම තියෙන්නේ අපේ ළඟ. ඉමස්මින් යෙව බ්‍යාමත්්‍යය කලේ බරේ මේ බඹයක් පමණ ශරීරය තුළේ ඔොය දෙකම තියෙනවා. ය වෙන්වෙන් කරලා රඳවා ගන්නේකත් අනවශ්‍ය දෑ ඉවත් කරන එකත් අපි ඥානවන්තවා බුද්ධිත්ව. සිද්ධ කළ යුතු ක්‍රියාදාමයක්. ඒනිසාහිට ගැලපෙන කරුණුටිකක් තමයි දේසනාවෙන් තෝරලා විස්තර කරලා දෙන්නට මං අපේ පින්නතුන්ට බලාපොරොත්තු වෙන්නේ. සෑම දෙනාමොහ දට බණටිකාසන්නට ඕනේ. අසනවෙලාවෙ වාඩිවෙලා ඉන්නකොට අපහසුතාවයක් කාව තිරියව්වල. වේදනාව දරාගෙන ඉඳගෙන ඉන්නට එපා. ඔයපින් නොතුන්ගේ දෙපා දිගෑරලා නවගෙන. ාසුවිදියකට වාඩි වෙලා දරම දේශනාව ශ්‍රවනය කරන්න ටෝනේ. කැස්සකි විසුම හිරකරගෙන ඉන්නටේපා අප අපිට කරන්න. ඒවාගේම බෙල්ල හරවන්ඩ උගුරපාදන්නට ේතුනොත් ඒ කටයුතුත් සිද්ධ කරන්න. ඇඟ සැහැල්ලුවෙන්තියාගන සතුටිින් සිතතියාගන අපි නිදහසේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන්න ටෝනේ. පින්වතුනේ අදමං තෝරාගත්තේ අංගුත්තර නිකායි චක්ක නිපාති තියන අනුස්සති ටාන කියන සෝතර දේශනාව. අංගුත්තර නිකායි තියෙන්නේ. චක්ක නිපාති තියෙන්නේ දේශනාව නම අනුස්සති ටාන කියලා. එදා අපේ බුදුහාමුතුරුවෝ මේ දේශනාව දේශනා කරන දවසේ වැඩවාසය කරන්නේ ජේතවනාරාමේ. ඔන්නහන්සේගෙළඟට පැමණුණු සි්ුවනක් පිරි අරමුණු කරගෙන මේ දේශනාව සිද්ධ කරනවා. ආරම්භ කරනවා එන්න මේ විදිට. චයිමානිි බික්කවේ අනුස්සති ටානානිි කියලා. චයිමානිි කියලා කියන්නේ ච ඉමානිි කියනය එක. චර්ක කියන්නේ හයක් කියන්ද. ඉමානි කියන්නේ මේ කියන්ද. බික්කවේ කියන්න මහනෙන කියන්ද. අනුස්සති ටානානී. සති කියන්න සිහියටයි. සිහිකරනවාට. අනු කියන්න උපසර්ගපදයා. අනු කියන උපසරගපදය සති කියන වචනයට එකතු වනාම ඒ පදය සමාස වෙනවා අනුස්සති කියලා. අරථය එන්නේ තේරුමේන්නේ අනුව මෙනෙහි කරනවා කියලා. ටාන කියන්නේ තැන් ස්ථාන කියලා කියන්ද. ඒනම් අනුස්සති ටානානි කියන්නේ? මෙනෙහි කළ යුතු තැන් කියන්නේ සිහිපත් කළ යුතු තැන් කියන්නේ කල්පනා කළ යුතු තැන් කියලා කියන්ද කී අක්තියෙනවද ච හයක් තියෙනවා ඒනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා වාරම්භ කරනවා මහනෙන මෙන්න මෙනෙහි කළ යුතු කරුණු හයක් තියෙනවා කියලා දැන් භික්‍ෂූන් වහන්සේ නම කරි ෞරවේ ගිට්ට. බදු හා මුදුරුවන්ට වැඳගන විමසනවා. කතමානිිච්ච කතං ඉමානි කතංකුමක්ද ඉමානිමේ ච කරුණුහයි කියලා විමසුවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පිළිතුරු. එක පලවෙනි කාරණාව සිහි පත් කල යුතු කරුණු හයේ පළවෙෙනක. ඉභික් ඉඩභික්කවේ අරියසාාවකෝ. තතාගතන් අනුස්සරති මහනෙනි මේ ලෝකය තුළ අර්ියසාාවකෝ ආර්්‍යශ්‍රාවකය තත්හාගතෝ අනුස්සරති තතාගතයානන් වහනස සහි කරනවා කෝමදසී කරන්නේ ඉතිපිසෝ බගවා අරහං සම්මා සම්බුද්ධෝ යන ආකාරයට යා මෙනෙහි කරනවා ඒම මෙනෙහි කරනකොට එයාට මොකදවෙන්නේ බලන්න පින්නතන ලැබෙන ප්‍රතිඵලය. ඉද පික්කවේ යස්මින් සමයේ අරියසාාවකෝ තතාගතෝ අනුස්සරති. තස්මිං සමයේ නේවාස්ස කාම පරිොුට්ටි තංචිත්තංහෝදී. යම්කිසි මොහතකද ආර් අශරාවකයා තතාගතයාණන් වහන්සේ ගැනමනේ කරනද. තස්මිං සමයේ මෙනෙහි කරනවේලාවේදී නේවාස න ඒ අස්ස න කියන්න නෑ ඒව කියන්න මේ කියන්න අස්ස කියන්න ඔහුට රාග පරිියුට්ටි තංචිත්තං හෝදී. රාගයෙන් මටින ලද සිතක් උපදින්නේම නෑ කියලා දේශනා කරනවා. එක ඉතාම සතුටු දායකයි රාගයෙන් මටින සිතක් ඒවෙලා වෙනය කියනා. එළඟට දෙවැනි පලය න දෝසපරිොට්ටිතං චිත්තං හෝති. දවේසයෙන් මඩිනලද පෙළනලද තලනලද සිතක් උපදින්නේනෑ කියනා. සතුට දායකයි. තුන්මනි ප්‍රතිඵලය න මෝහපරිියොට්ටිතං චිත්තං හෝති. මෝහයෙන් පෙළනලද රිදන ලද සිතක් උපදින්නේනෑ කියනා. ඒළඟට ජජුගත මේවාස චිත්තං එයාග සිත රිජුවෙනවා කියනවා. ඒළඟට නික්කිත්තං මුත්තංෘට්ටිතං ගේදම්මා. නික්කිිත්තං නික්මෙනවා. මුත්තං මිදෙනවා. වෘට්ටිතං නැගිටිනව නැත්තං ඉවත්වෙනවා. ගේදම්හා ගේදයන්ගෙන්. ගේ දෝති බික්කවේ පංචං නේතං කාමගුණානං අධිවචනං. මානෙන. ඒද කියලා කියන්නේ පංචකාම ගුණයන්ට තවත් නමත් ඉදම්පිකෝ බික්කවේ අනුස්සරිත්වා ඒව මිදේකච්යේ සත්තා විසුද්ජන්ති මෙන්න මේ ආකාරයට මෙනෙහි කිරීම තුලින් ඇතැම් සත්තු පිරිසිදුුවෙනවා කියල දීශනා කළ. ඒමනං මේලෝක ජීවත්වෙන එක පුද්ගලය බුදු හාමුදුරුවෝ ගැනසී කරනවා. ඒම සිහිකරනකොට එයාගේ සිතේ රාගය දවේසය මෝහය අයින් වෙන ඒ වෙලාවෙ. පංචකාම ගුණයන්ගෙන් සිත මිදෙනවා. මෙනෙහි කිරීම තුළින් ඇතැම් අය තමා පිරිසිදු කරගන්න එහමයි කියලා දීශනා කළා. දෙවැනි මෙනෙහි කිරීම. ඉධපික්කවේ ඒ කච්චෝ ඉදික්කවේ අරියසාාවකෝ දම්මං අනුස්සරච. බික්කවේ මානෙනිද මේ ශාසනයේ අරියසාාවකෝ ආර්ය අස්ශරාවකයා දම්මං අනුස්සරති දරමය ගැනමනෙහි කරනවා. කෝමදමනෙහි කරන්නේ ස්වාක්කාතෝ භගවතා දංමෝ සදිිට්ටිකෝ යනාදී වසේල්. ඒමමනෙහි කරන කොටමොකද වෙන්නේ. ඒමනෙහි කරන වෙලාවේ එයාගේ සිතේ පවතින රාගය දුරුවෙනවා. දවේසය දුරුවෙනවා. මෝහය දුරුවෙනවා. ම මේවැ වටිනාක මය පින්නතුන්ට සරලව තෝරලදිනවා. එසා උන්ඳට හගනයිද. දැනට මේ සූත්තරේ තේරුම කියාගෙන යන්නේ. මේකටිකක් වැටහෙනවා ඩුවයි පසෙමං තෝරල දෙනවා. තොඩ දෙවනුව දේශනා කරනවා දර මේ ගැනමෙනෙහි කරනකොට එයාගේ අර රාගෙන් මඩිනේක දවේසයෙන් මඩිනේක මෝහයෙන් මඩිනයකි වත්තිනවා කියලා. ඒළඟට නික්කිත්තං මුත්තං උෘට්ටි න්ගේ දම්වා. ගේදයන්ගෙන් සිත මිදෙනවා. ගේද කියන්නේ පංචකාමගුණයන්ට නමක්. එහෙනම් දරමය මෙනෙහි කෙරේීම තුළින් ඇතැම් සත්වයන් තමා පිරිසිදු කරගන්නවා. ඒ දෙවනියක. තුොන්වනියක පින්වතුනි සංගරත්නය මෙනෙහි කරනයක. හතරවනියක පින්වතුනි පුනච පරංභික්කවේ අරියසාාවකෝ අත්තනෝ සීලං අනුස්සරති. නැවතද මහණෙන ආර්්‍යශරාවකය තමාවිසින් ආරක්ෂ කරනලද අච්චිද්ධානී නොකැඩුුණු නොබිඳුුණු සීලය මෙනෙහි කරනවා. තමාවිසින් රැක්ක සීලය මෙනහි කරනවා. එම මෙනෙහි කරනකොට එයාග සිතේ රාගෙන් මඩිනබව දවේශයෙන් මඩිනබව මෝහෙන් මඩිනභවී වත්තින. පංචකාම ගුණයන්ගෙන් සිට මිදෙනවා. ඇතැම් කෙනෙක් තමා විසින් රැක්ක සීල මේ ප්‍රතිපත්තිය ගැනමනෙහි කරලා. පෙරසිදවෙන්න එහෙමයි කියලා දේශනා කළ පස්සනිකාරනාව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා පුනච පරං භික්කව අරියසාාවකෝ අත්තනෝ චාගං අනුස්සරති. චාගන් කියන්න පිනොතන තයාග චේතනාව. ඒ අන දන්දෙන චේතනාව. තමන් දීපු දාානයක් ගැනමනහි කරනවා. දන් දෙන්නට හැදුණු තමන්ගේ සිතුවිලි ගැන මෙනහි කරනවා. මට මේක ලැබුණු මහලාබයක් වටිනලාබයක් කියලා ඒ පිළිබඳව මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට එයාගේ සිතේතියන රාගදවේ සමෝහ දුරුුවෙනවා අර පංචකාම ගුණයන්ගෙන සිත මිදෙනවා ඒයාකාරයට තමාගේ දාානචේතනා මෙනෙහි කරලා ඇතැම් සත්වඒෙක් තමාගේ සිත පිරිසිදු කරගවා. හයිවැනිිකාරනාව. පුනචපරං බික්කවේ අරියසාාවකෝ දේවතානුස් සරති. නැවතද මහනනිි ආර්යශ්‍රාවකයා. දෙවී දේවතාාවරු ගෙනනමෙනෙහි කරනවා. තාතුරු මහාරාජිකයේ දෙවියන් ඉන්නව, යාමයේ දෙවියන් ඉන්නව තුසිතයේ දෙවියන් ඉන්නව. නිම්මානරතිය පරණින්මිත වසවත්තිය දෙවියන් ඉන්නව මේ ආකාරයට දිවිය ලෝකහයක උත්පත්තියලැබුව, ්‍රති සංධිය ලැබුව දෙවී දේවතාවරු ගැනමෙනෙහි කරනවා කෝමදමනෙහි කරන්නේ ඒ දෙවිදේවතාවරු ශ්‍රද්ධාව සීලය සුතගේ චාගේ පඥ්ඥාව කියන කරුණු වඩනෝ ඒ වඩලය දිවිය තලවල උත්පත්තිය ලබල තියෙනවා ඒ සැප සම්පත් අන්නු බහව කරනවා. මම ස්රද්ධාව සීලය සුතය චාගය ප්‍රඥාව අනුගමනී කරලා ඒ තැන්වල උත්පත්තිය ලබන්නේ නම් හොඳයි ඔය ආකාරයට දේවතාවන් අනුස්මරණය කරලා තමාගේ සිතේතියෙන පංචකාමගුණයන් ඉවත් කරනවා සිත පිරිසිදු කරගන්නෝ මේ ආකාරයට පින්මතුනි මෙනෙහි කිරීම් කල්පනාකිරීම් සසිහිපත්කිරීම් හයක් මගින් අප සිත සංසුන් කරගන්න ආකාරයක් පිළිබඳව තමයි භාග්‍යවතුන් වහන්සේ කරුණු දේශනා කරන්නේ අපේ හිතේ ස්වභාවේ තමයි පින්වතුනි සෑම මොහොතකම හිතනේ. හිතන්නේ නැත්තං හිතක් නෑ. හිත නැත්තං හිතන්නෙත් නෑ. දෙක අන්්‍යමං්්‍යපච්චයා එකිනෙ එක ප්‍රත්්‍ය කරගෙන තමයිඉන්නේ. සිත නිසා සිතුවෙලි උපතිනවා සිතවෙලි තියන නිසා සිත තියනවා මේ දෙකේ එකට සම්බන්ධයි. සෑම මොහොතකම බලන්ඩ අපේ හිතට එන්නේෙ හොඳ ජාතිද කියලා. අපේ සිතට සෑම මෝතක මෙන්න පින්වතුනි සරාගී අරමුණු. නැත්තං දේසසාගත අරමුණු, නැත්තම් මෝහසාගත අරමුණු. ඔය තුනෙ තොරව අපේ හිත පවතින්නේමනේ. එක්කොත්රාගය, නැත්තං දෙවේසය, නැත්තං මෝහය, වතමයි නිතරමා පේළඟ තියෙන්නේ. ඒළඟට කාම ගුණයන් මෙනෙහි කරනේක ඒක අපි කිදා බැහැගෙන ඉන්නේ. දැන් උදාහරනමං ඒකට ඔය පින්වතුන්ට කියලා දෙන්නම්. මේ ලෝකයේ අඳුන්වන්නේ කාම ලෝකයේ කියලා. කාම ලෝකයේ ස්වභාවේ තමයි විරුද්ධ ලිංගිකය ආකරසනය කරගන්න විදියට සරීරේ පහිටනයක. දැ අපි ගත්තොත් සුනකයෙක් බල්ල බැල්ලි පසු පසින් ගමන් කරනවා. ඒළඟට වඳුර රංචුවක් ගත්තොත් වඳුරා වැදිරිය පසු පසින් ගමන් කරනවා. වැදිරිය වඳුරාට ආකර්සනය වෙනවා. ඉලාන්ට කූඹි ගත්තත්තේමයි කුරුල ලෝක ගන්ඩ. නිතරම දෙන්න එෙක් එකට ඉන්නවා ඒ කාම ලෝක සභාාවේ තමයි තිරි සංලෝක ගත්තා දැ කෙලේ ගත්තොත් සිං್ඥ සිංහ දේනුවත් පට නුත් එෙක් කළ ඉන්නවා ඒවාගේම සිංහ දේනුව සිංඥා ගෑංග පිරිමදිනවා සිං්ඥ සිංහ දේනුව ගේෑංග පිරිමදිනෝ කොරුල්್ලා කිරිල්್ියගේ හොටෙන් පිහිාටුුවතර පිරිසිදු කරනවා මේකතමයි ස්වභාවය යම් මෑටකට කිරල්್ලි ියාභාගන ගියොත් කොරුල්್ල කෑග යා ස නවා ඒක තමයි ස්වභාවය. එතෙන්ඩ තව කෙනෙක්කාව කොටනවා. හරත්නං අනිනවා, අලිනං පොරකාල ඈත් කරනෝ. ඒක තමයි කාමලෝකෙ ස්වභාවේ. ඒනම් මිනිස් ලෝකකි අපෙත් තෝක තමයි තියෙන්නේ. සෑම මොතකව පින්වතුනි විරුද්ධ ලිංගිකියයා කෙරෙහි ආකරසනයක් ඇතිවිනාකාරයට තමයි අපි කටයුතු කරන්නේ. ඒක නිසායි ගැන හිතනවා මෙනෙහි කරනවා. එතගොට වංතය පේමවංතිය ගැන. ආදරය කරන්න හිතන කෙනෙක් සොයන කෙනාගෙන. ඒවාගේම විවාහ වනු කෙනෙක් තමාගේ බිරිඳ හෝ සැමිය ගන. නිතරමනෙහි කරනවා. එයා එක්ක කතා කරනට කටයුතු කරන හැටි ඒළඟට ඒයා කොහොම වෙයිද තව කෙනෙක් ළඟට යයිද තව කෙනෙක් නා වෙයිද බලයිද. එයා එක්කල එකට කටයුතු කරන්නේ කොහොමද එයා සතු ටිින්තියන්න කොහොමද ඒයා තව කෙනෙක්ක් කළ සම්බන්ධනං ඒක මගේයාට කියන්නේ කොහොමද ඔයවාගේ සෑම මොහොතක පින්වතුනි ඒ පිළිබඳවාපය සිත අරගල කරනවා ඒක තමයි ස්වභාවය කාම ලෝකයේ කියන්නේ ඒක ඔතනින් අවතින්නේ නෑ ඔය ආතරතුරේ තමත් කාන්තිමත් කාන්තාවක් දැක්කොත් තා කඩවසම් පිරිමි කෙනෙක් දැක්කොත් ඒ පැත්තටා අපේ අවධනයන ඇස පිළිබඳව මෙනෙහි කරන්්ඩ ගන්නවා. කුමරියක්කපා සළඹ සැලුණ වසා සිටිනෙතු පියන්නරුණ කුමර බඹසරාසපුුවේමා සමවැදියුන් දැහෙන් බිඳුනා. ඔය ආකරසනය ඇතිවෙන ආකාරේ. එයාගේ ස්වභාවයේ මෙහෙමයි මෙහෙමයි කියල හිතනවා. එලාට බිරිඳයි සමියයි පාර ගමනක්්‍යනවා. යනකොට දෙන්නගේ ඉස්සරාටෙනවා ලස්සනට ඇඳගත්තු ගෑනු කෙනෙ. ඔය එනකොට බිරිඳ හොරේම් බලනවා මහත්්‍යයා ඒ පැත්ත බලනවාද කියලා. ඒ හිමින් හිමිින් බලන්නේ. බලලා බැරිවෙලාහරි ඒ පැත්ත බැලුවොත් එතනේ ඉදං මූුණ රට දෙෙල් ගෙඩියවාගේආදාගෙන යන්නේ. කියනවචනත් එහෙම තමා එලාට නෝනයි මහත්්‍යයයි ගමනක් යනවා ඔත නින්ගෙනවා කඩවසම් පිරිමිකෙනෙක්. මහත්්‍යයා හොරේම් බලනවා නෝන ඒ පැත්ත බලනොවාද කියලා. නිතර අපි පෝන් එක බලනවා කවුරු එක්කළද කතා කළේ බලනවා යන තැන ගැනහිතනවා යන වෙලාව ගැනහිතනවා පිටත්වෙන වෙලාව ගැනහිතනවා ඒ වෙලාවට ගෙදරට එන්න ඕන කියලා හිතෙනවා අතරමැද ප්‍රමාදවුණොත්. අපි අනු ඇයද ප්‍රමාද වුණේ කියලා. ඒ අන්නේ ආදරේටද නෑ! තමා තුළට කිදා බසින සැකයක් නිසා. ඒමනං පින්වතුනිේ කාම ලෝකසවභාවේ තමයි සෑම මොහොතකම තමා කැමති විරුද්ධලින්ගිකයා. ආරක්සා කරගන තමා හිතන විදියට තියාගන්නේ එක. මේකම තම යරබුදේ. බුදු ආමුදුරුව දේශනා කරනවා මාරයට හිනා පහළ වෙනවලු දෙන්නෙක් බැඳීමක් ඇති කරගත්තු ගම. ගොඩාක් සතුටු වෙනවලු. ඇයි ඒ එතොට මාරයට පිරිස වැඩි වෙනවා කියලා. එළඟට ඔතනින් නවතින්නේනේ. සෑම මොහොතකම ඔය බැඳීම කියනෙ හට ගත්තු තැනයිදං, මැරෙන මොහොත දක්වාම සැනසීමක් නෑ ඒ තමයි කාමේ ස්වභාවේ ඒළඟට අම්ම ගනහිතනවා තාත්ත ගනහිතනවා ආච්චි ගනහිතනවා සීය ගනහිතනවා ඒළඟට අයි්‍ය ගනහිතනවා මල්ලි ගැනහිතනවා අක්ක ගැනේතනවා නංගි ගැනහිතනවා දරුව ගැනහිතනවා බාප්පගන පුංචි ගැන නැන්දගැන මාමගැන අවට අහල පාල ඉන්නාගැෙන ඔය සේරම කාම වස්තුූ ඒවා මෙනෙහි වෙනවා ළට ෙදර ගැනහිතවා ගෙදර ටाइල් ගැහිතෙනවා ගලාතියන තිතෙහිතෙනවා බැම්ම ගැහිතනවා ගේට්ටුව ගැන හිතනවා පාපැදිය ගැන යතුරුපැදිය ගැන මෝට රතේ ගැන ඒවාගැන මෙනෙහිවෙනවා කාමවස්තු ඒළඟට හම්බ කරලා තියන සල්ලි ගැෙහිතෙනවා හබ කරඩ තියන දේවල් ගැන හිතනවා නය ගැහිතනවා ගෙව්ඩ තියනෙවවා ගැෙන හිතනවා ගණ්ඩ තියන ජාතීතනවා අස්න්න ගැනහිතනවා ඔය ආකාරයට කාපු ජාති, කණ්ඩ තියන ජාති අනාගතය ගිහින් ක්ඩ බලාපොරොත්තුව වෙන ජාති මිතරම හිතටනවා ඒළඟට අන්දිින ඇඳදුම් ගැහිතනවා රෙදි සාප්පු ක් ලඟගින් අන්ඩ බෑ කුලප්පු වෙනවා. එඩ පසගේල් ඇතන තියන රෙදි තෝරනවා අන්තිමේති දන්නමනෑ කාල ගහිල්ලයි ක්වාත් තරගනෙෙන්න්නේෙනැ කාමලෝක සවභාවේ පින්වතුුණි ගෙදර තියන සීත කරණේ පුරෝල තියනෙ දිවපිනවන ජාති ගෙදර ගෙනැත්තියන සේරම හැපිනවන ජාති ඒවාගේම කාම්රේ තියන ඇඟපින වන ජාති. මේදේවල් පිළිබඳව මෙනෙහි කරන එක තමා කාම වස්තුන් පිළිබඳව හිතනව කියල කියන්නේ. දැන් බලන්ඩ අපේ හිතහරියට ගිනිගෙන ඇවිලින කම්මලක්වාගේ නිතර නිතර ගිනි ගන්නවා මේ ස්ොභාවයින් තමයි ඉන්නේ ඒක නිසා රාගයි අපේළඟ නැති මොහොතක්නේ පුතු ආකාර රාගයක් අපේළඟ තියෙනවා. ඒ රාගේ නිසාමදවේසේනවා. තමන් කැමති කෙන තමන්ගෙන් ඈත්ව යිදෝ කියන එක දවෙසයන්නේ මයි. තමන් කැමති කෙනාට අන්කෙනෙක් ලංවේදෝ කියලා දවිසේනවා. ඒ නිසා දවේ තියනවා දවේසේ නැති මොහතක් නෑ. එළඟට පින්බතුනි මෝහය තියෙනවා. ඒ මෝහය නැති මොහොතක් නෑ. ඔය පින්නතුන් ගෙවත්ත ලස්සන කරඩ සල්ල දීල තනකොළ පිඩලිගේෙන. එවා තනකොළ පැදුුරු. ඒවා වරග අඩියක ප්‍රමාණේ ගානක් දීල තමයි ගේන්නේ. ගෙනැත් අපපී ලස්සනට කවූබත් එහෙම පෝරයහෙම දාලා අල්ලනවා. අල්ලලා ටික දවසක් යනකොට මේ තනකොල අස්සෙන් එනවා අනනිත් තනකොල. ඒවාර තනකොල වහාගෙන හැදිනු. සල්ලි දීලගෙනාපු තනකොළ යටකරගැන නිකං හැදනු වල් තනකොළ පෝරත් නැතුව සාත්තු සප්පායනුත් නැතුව අපූරුවට වැඩිලා. අපේ හිතත් ඔයිවාගේ තමයි. අර සල්ලිදීලගේන තනකොළවාගේ තමයි පින්නතන දයාව කරනාව මෛත්‍රය ඉවසීම කියනේවා. නමුත් තිබේ අටගන්න තනකොළවාගේ තමයි වෛරය ක්‍රෝදේකාමේ රාගේ කියනේවා. කොරිෂ්ඨකම කුහකම ගුණමකුකම කියනේවා. ඒවා නිතරමාපේසි තරක් ගෙන තියෙන්නේ. ඒවායෙන් සුද්ධ කරලා ඒවායෙන් පරිස්සංකරලා හිත ලස්සනෙට තියාගණ්ඩ අපි ගොඩක් අරගල කරන්නෙට ඕනේ. අන්න එහෙම කරන, අරගල හයක් පිළිබඳුව තමයි අපේ බුදුහාමුදුරුව මේ කරුණු දේශනා කරන්නේ. මේක කරන්න සත්ත පහක් වියදං වින්නේිනේ. සත්ත පහක් වියදං වින්නදිිනේ. ගොක් කොළ සැරසිලි ඕන කරන්නේ. ගොක්කො තොරං ඕන කරන්න ිත්නේ. ඒවාගේම විදුලි බුබුලු විදුලි බල්බ බල්බ බැල් ඕන කරන්නිත්නේ. සල්ලි අවශ්‍ය කරන්නිත්නේ හේවිසි තම්මැට්ටක් නාද ඕනෙත්නෑ. ගන්ටාර සබ්ද කරන්න ට ඕනිත්නේ. අවශ්‍ය කරන්නේ කැපපවීම විතරයි. ඒ කැපවීම කරන ක්‍රමෝපායන් හයක් මෙතන් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනම්. පලවනි මෙනෙහි කිරීමමොකක්ද බුදු හාමුදුරුව ගැනමනෙහි කරන්නේ. කෝම දේකාපි කරන්නේ බං ඔයි පිනතුට ක්‍රම කියලා දෙන්න. පෙන්නතන දවසකට තියෙනවපෑ විසි අතර. ඕකෙන් අපි නිදන්ඩි ඉවත් කරනවපෑ හයක් දැන් ඉතුරේ දහටක් මේ දහාටාපින්නේ අවිය. න්නොේ දහාටේ අපි ගොඩාක් වැඩ කරනවා ඒ වැඩා අතර වෙංකරගන්නවා පිරිසිදු විනාඩි පාලවක් ඒ විනාඩි පහලුවොන්න අපි විංකර ගතෝ ඕෝනෙක් කෙන කුට කරන්න පුළුවන් මොකද වැඩවැඩී වැඩවැඩී කාලිනෑ කිව්වට අපි ටීවය එකළඟ ගත කරනවා අයිට වඩා පත්තරේළඟ ගත කරනවා අයිට වඩා අන්න එහෙම ගත කරන කාලයෙන් පුංචි විනාඩි පහලවක් පාවිච්චයට ගන්නට ඕනේ ඒ විනාඩි පහලුව අපි අයි කර ගත්තා පැයහයෙන් දහටක් තියෙනවා දහටෙන් විනාඩි පහළවක් අයින් වනාාම පැය දාහතයි විනාඩි හතලිස් පහක් අපට අනිත් වැඩට තියෙනවා මං පහළවයි ගත්ති ඒ පහළ වරගන මං අපේ ගෙටර නැත්තං වත්තේ එක තැනක් ලස්සනට හදා ගන්නවා වත්තනං තමන් කැමති ගහක් තෝරගන්නවා ඒ ගහයටට පුංචි ගලක් තියනවා ඒම නැත්තං ගඩොල් කැටිකින් ආසනයක් අදනවා වටේට සුදුවැලිටිකක් දානවා ඒවාගේම අවශ්‍යනම් පරණ නෙට්ට එකක් මදුරු දලක් එතනගිින් එල්ලගන්නවා. දැක පිරසිදු තැනම් අන්නර විනාඩි පාලවදී ඇතෙන්දයනවා. නැත්තන් තමන්ගේ ගෙදරවත්ය බැම්මළඟ තරගන්නවා. එතන පුංචීඩක් සුද්ධ කරලා හදාගන්නවා නැත්තන් තමන් ඉන්න කාමරේ ඇඳ තෝරගන්නවා. නැත්තං තමන් ඉන්න කාවරයේ බිම තෝරගන්නවා. ඒ තෝර ගනර පුංචි විනාඩි පාළුවටමං එතන වෙන් කරගන්නටාදන්නේ. එතන පිරිසිදු කරගන්න ටෝනි. ඒළඟටේ මගේ දත්තිික මං මැදගන්නවා. ඒකට එන්න පොටි වේලාවක්. මූුණ සෝදගන්නවා, කිසිලි සෝදගන්නවා, යටිපතුල් සෝදගන්නවා දැම් මන්දන්නවා මගේ ඇඟ තරමක් පිරිසිදුයි කියලා. අර පිරිසිදු බිමේ ගිහි නිදගන්නවා. දැන් මගේ අරමුණේ බුදු හාමුදුරුව ගැන මෙනෙහි කරනය එක. මම ඉස්සරලාම දෙනෙත් පියාගන හොඳට වැඳගැන පන්සෙල්ටික සසාමාධංගිනවා. නාතිපාතා වේරමනී කියනකොට මම හිතනවා මන් දැංනිදං සත්තු මරන්නේිනේ කියලා මෙච්චර දවස් මැරුව. මේ දැයින්ද ගණ්ඩට්ටික වෙේලාවකට කලින් මැරවා හැබැයි දැන්මරන්නේිනේ. ඒනන් තමන් එතනින් පිරිසිදුයි. එළඟට අධින්නාදානා නොදුන්නු කිසි දෙයක් මංගන්නේිනේ. මෙච්චර වෙලා ගත්තා දැංගන්නිනේ දැන් තමන් පිරිසිදුයි. ඔයා ආකාරයට පන්සිල් පදපාසමාදංබෙනෝ. ඒ ගමං බලනවා මාගේ සීලය හොඳයි නේද කියලා තමන්ට තේරෙනවා මං සමාදං වුණු සිික්ෂාපද පහම කැඩෙන් ඇතු හොඳට තියෙනවා කියලා දැන් සතුට ඒළඟට තනුරුවන් වන්දනා කරනෝ. තොනුරුවන් වන්දනා කරනකොට ඇස්තක පියාගන නලලේ අත්තියාගන ඉතිපිසෝ කියන ගාතාවෙන් බුදු හාමුදුරුවන්ට වදිිනවා. ස්වාක්කාතෝ කියන ගාතාවෙන් ධර්මරත්නයට වදිනවා. පටිපන්නෝ කියන ගාතාවෙන් සංගරත්නයට වදිනවා. එළඟට කායේනවාචා චිත්තේන කියල සමාවගන්නවා. එළඟට කල්පනා කරනවා මාගේ මේ ජීවිතය උතුම් වූ ත්‍රවිධරත්නයට පූජා කරනවා කියලා මේ හැඟත් පූජා කරනවා දැන් තමන්ගේ සිුරර බුද්ධ පූජාවක් කරල පූජා කළ දැන් තමන් පහසුවෙන් වාඩිවෙලා ඉන්නේ බිමනිකං ඉදගන්නට බැරෙනම් අපි පුංචි බංකුවක්තිලා වාඩිවිෙනවා ඟ කෙලිින්ක් තියා ගන්නවා. වම්ම තෞඩින් දකුණ අතතියා ගන්නවා. දැන්ක් මෙනෙහි කරන්්ඩා දන්න බුදුහාම දුරුව ගැෙන. පින්වතුනි බුදුහාමුදුරුවෝ ගැන මෙනෙහි කරනේ කඳරුන්වන්නේ බුද්ධානුස්සති භාවනා කියලා. බුද්ධානුස්සති භාවනාව කරනකොට අපේ සිතේ රාගය දෙවසේ මෝහේ දුරුුවෙනවා. ප්‍රඥාව ඒ දියුණු වෙනවා. සිත හොඳ එයටම පිරිසිදුව වෙනවා. ැන්මංගේ කටයුත්ත කරන්නඩහ දන්නේ දැන්මං මෙනෙහි කරනවා මට මගේ බිරිඳ මතක් වෙනවා මටමගේ සැමි අමතක් වෙනවා හිතට මොකද්දෝ දෙයක් වෙනවා වේදනාත්මක හැඟීමක් කෙනවා සිදුඇක්කුමාරය විවාහ වෙනවා ඒ කාන්තාවරි ලස්සනයි ඇගේ නම යසෝදරා ඕග වයසාෞරුදු විසි නමයයි ඕට පුළුවන් වෙනවා මේ ලස්සන කාන්තාව අත ඇරලා සැහැල්ලුවෙන් ගමනක් කියයන්නේ. ඒ ගමන යන උන්වහන්සේ හිතෙෙන් හරි පිරිසිදුයි. ඒළඟට අනුපි අඹ වනේට යනවා. වාඩිවෙනෝ වලදන්ඩ ඒකතිබුණි ආහාරය අපිරිසිදු ආහාරයක්. පරාජ බොහෝජන වලදපු මේ කුමාරය මේ තාපසතුමා ඒ අපිරිසිදු ආහාරය සතුටින් වලදනවා. ඒළඟට සීතලට ආවරණයක් නෑ ආලෝකයක් නෑ ගහක්්‍යයට ගලක්කුඩ වාඩිවෙලා දැන් භාවනා කරනවා. උන්වහන්සේ සතු රාර සත්ත්‍යය දරමය අවබෝධ කරගත්තා ඔන්වහන්සේගේ සිතහරි පිරිසිදයි ඔන්වහන්සේගේ වයසෞරුදු තිස්පහයි මග වයසත් උන්වහන්සේගේ වයි සත්‍ය එක් කළ බලනෝ. එසේ බලමින් කල්පනා කරනවා මං කොයි තරං පල්ලෙහාද ඉන්නේ. සිදුහැත් කුමාර යට පුළුවන් වනාානං අවෞුරදු විසිනේදේ තමාගේ වටිනාම කාමවස්තුටිකාතාරින්ද ඇයි මට මේ විනාඩි පහලවටේ වැඩේ කරන්්බෙරි. ං පය දාදහතයි විනාඩී හතලිස් පහක් ඒවක් කරේතියාගෙන හිතේතියාගෙන හිටියා. මං මේ වෙලාවේ කාතාරිනවා මන්දැන් ගරු කරන්නේ ආදරේ කරන්නේ බැඳෙන්න්න බුදු හාමුදුරුවන්ට විතරයි. අන්න බුදු හාමුදුරුව මගේ ඉස්සරහින්නවා. ඒ බුදු හාමුදුරුවන්ගෙළඟ මෙන්න මේ ගුණේ තියෙනවා මොකදද අරහං කියන ගුණය. අරහං කියල කියන්නේ බුදු හාමුදුරුවන්ගේළඟ කිසිම කලේෂයක් නෑ. ක්ලේස කියන්නේ. මග හිතේ තියන මේ ආදරය ආසාාව, රාගය, කාමය, බැඳීම අම්ම ගැනේතන තාත්තා ගැන හිතන බෙරිඳ ගැන දරුවෝ ගැන ගෙදර ගැන රැකියාව ගැන ලෙටගැන දුක්ගැන මරණේ ගැන හිතනයකට තමයි කෙලෙස් කියන්නේ. මගවයස මෙච්චරාග අර අවුරුදුසිිස් පහයේ අර තරුණ බුදුහාමුදුරුවෝ ඒ මොකෝවත්තිහි තන්නේන තුවහිතෙන් අයින් කරලා. එනං උන්නහන්සේ ලස්සන ජාතිවලට ආසකරන්නේනේ අවලස්සන ජාතිවලට ද්ේස කරන්නේනේ කිසිවක් නිසා මුලාවට පත්තේලානේ උන්වහන්සේගේ සිත කොයි තරං පිරිසිදුුද. අරහං කියන්නේකට. ඊළඟට මම හොරෙන් වැරදි වැඩ කරනවා. රහසෙන් පෞ් වැඩ කරනවා අර බුතුහා මුදුරුවෝ රහා සිංවත් පෞ්වැඩක් කරන්නේනෑ. කොච්චර පිරිසිදුුයිද. දැවක නිතර නිතර මෙනෙහි කරනවා. මෙනෙේ කරනකොට හිත පිට අන්ඩහ දෙනවා. පිට අනකො ම හිත අල්ල ෙනැත්තියාගන්නවා. පුංචිළමේ කිස්කෝල වැඩට ගත්තාහම ඒළමයා නිතරම අකුරාක්ලියලා යන්්ඩ බලනවා. අම්ම මොකද කරන්නේ කනෙ අල්ලගෙනග නැත් ඉන්දෝගන්නවා. හින්ඳෝගන කෙනා මේ ටිකච් කරන්ද. අනේ අම්ම එවනාට බෑ මේක කොලොත් තමයි බෝල ගහන්ඩ දෙන්නේ. අම්මත් දැටිව දරු අතියාගෙන වැඩටික කරගන්නවා. මග හිත පින්න්නතනි බුදුගන මෙෙනෙහි කරන කොට අර පුංචිළමය ස්කෝල වැඩ කරනවාවාගේ. ඒවෙලාට මංමොකද කරන්් ඕනේ. ින් අල්ලගෙනනත් මෙතැන තියාගෙන බුදු හාමුදුරුවෝ ගැන මෙනේ කර්ඩු නන්දු කරවන්න ඕනි. ඒළඟට බුදුරජාණන් වහන්සේට ඕනෙම පූජාවක් පූජා කරඩ සුදුසුයි දැම් මේක මංහිතනවා ඔය අරතය දන්නේ නැත්තං බුදු හාමුදුරුවන්ගේ රූපේ මගේ ඉස්සරහමවා ගන්නවා වෙන කිසිදු දෙයක් එතන නෑ ඒ බුදු හාමුදුරුවන්ගේ ළඟ මෙන්න මේ කියන අරහංගුණේ තියනවා කිය හිතෙනවා. ග හිතේ බුද්ධ රූපය තියෙනවා හැබැයි ජීවමානයි ප්‍රතිමාවක්තිමෙයි ඒළඟටේ ගුණය ඔන්නහන්සේගේ ළඟ තියනවා කියලා මෙනෙහි කරනවා මේ මෙනෙහි කරන ක්‍රියාදාමය කරනකට පින්වතුනේ අපේ හිතේ රාගයයින් වෙලා යනවා අපේ හිතේ ද්වේසි අයින් වෙලා යනවා අපේ හිතේ මෝඩකමත් අයිං වෙලා යනවා අර කාමගුණයන් තමාගේ ඇඟගැන පවාහිතනයකෙන් හිත මිදෙනවා කියයා ගණ්ඩ බැරි සැනසිල්ලක් ලැබෙනවා. ඒ සැනසුලු සැනසුනු සිත පිරිසිදුවුණු සිත පින්නතනි හරියට පිරිසිදු වතුරකින් අඩිය පේනවාවාගේ ලස්සනයි. දැන් තමන්ට අමුතු සුවයක් දෙනෙනවා. දවස පැයි දාහතයි විනාඩි හතලිස් පහක් ගත කලාට වඩා මේ විනාඩි පහලවේ මොකද්දෝ වටිනාකමක් දෙනෙනවා. ඒ වටිනාකමට බැඳෙන්ඩ හිතෙනවා ඔය ආකාරෙක්. ආකාරයට බුදුරජාණන් වහනසේගේ ගුණමනෙහි කරන්න. විනාඩිප් පහලව පාලව බැනං දහයා. ඕක කරලා එඩි කේකගුණේ මෙනෙහි කරන්න සම්මා සම්බුද්ධ ගුණය වි්්‍යාචරණ සම්පන්න ගුණය තින් මේකට ඔබට හොද ඔත්තුවක් මම කියන්න තොරතුරු හොයා ගන්ද. අපොහත්තී වදාළ රේරුකාණෙ චන්දවිමල අතිපූජනීය මහනායික හාමුදුරුවන්ගේ. සූවිසි මහාගුණේ කියලා පොතක් තියෙනවා. ඒ පොත පින්න්නතුන මේවාගේ මහතයි. අන්නේ පොතාරගන ටිකක් බලන්ඩකු බලකොට ඔය පින්නතුන් ගැෑස්තකට කඳළු වෙන තරං ශ්‍රද්ධාවක් හැති වෙනවා. එඩබස්ස භාවනා කරන්ඩ ගණ්ඩකු දැන් ඔයවිදියට ටික ටික කරගෙන යනව. ඒළඟට පින්බතුනේ ඇති කියල හිතෙනකොට අධදක නලල ටැරං වැඳගන්නවා. වැඳගැන මා මේේ දැන් සිද්ධ කළ ප්‍රතිපත්ති පූජාව බදුරජාණන් වහනසේට පූජා කරමි පූජාවේවා. මා මේේ සිද්ධ කළ ප්‍රතිපත්ති පූජාව ධරමරත්නයට පූජා කරමි පූජාවේවා. මා මේ සිද්ධ කල ප්‍රතිපත්ති පූජාව සංගරත්නයට පූජා කරමි පූජාවේවා. දැන් තමම් මොනුවද පූජා කළේ ප්‍රතිපත්තියක් පූජා කළ. ප්‍රතිපත්ති පූජවාමිස පූජාවට වඩා වටිනවා. එළඟට තමන් කල්පනා කරනවා මේ ප්‍රතිපත්ති පූජාවේ ආනු භාාවේම් මට නිවන්නාවබෝධ කරගන්නට ශක්තියල බේවා. ඊළඟට රැස්කරගත්තුපින දෙවියංටනුමෝදන් කරනවා ඥාතිීන්ටනුමෝදන් කරනවා සියොලො දෙනාටා සීරවාද කරනවා ඇස්තෙකාරිනෝ නැගිටිනෝ. බලඩවිනාඩි පහළවක් කරලා. ඒළඟට මකද කරන්නේ දෙවනුවපින්නොතුන දරමේගනමිනෙහි කරනෝ. සම්මා සම් බුදුරජාණන් වහනසේ දේශනා කරපු. ඒ සත්තිස් බෝධිපාක්සිික දරමේ පිළිබඳව මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට බුදුරජාණන් වහනසේ දරම දේශනා කරපු හැටි. පස් වග තවසන් වැඩ ඉන්න හැටි. ඒවා අපි මෙනෙහි කරගැන දරමය ගුණ මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට පින්වතුනේ අපේ හිතේතියන රාගය දවේසේමෝයේ ඒ මෝති අයිංවෙලා යනවා. ඒළඟට කාම සම්පත්වලින් ඒ මහොතට හිතමි දෙනවා. හිත පිරිසිදුව වෙන පින්වතුනි. ල ංගරත්නය ගැනමෙනෙහි කරන්ද. සැරියොත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ ඔන්නවහන්සේලා ගැනමනෙහි කරනවා. සු පටිපන්නෝ භගවතෝසාාවක සංගෝ. සැරියොත් මහරහතන් වහන්සේ තරුණයි. ඒ තරුණ ඔන්වහන්සේ සෑම දෙයක් මා තෑරලා පැවිදි වෙලා බුදුහා මුදුරුවෝ ධර්මේ සංගරත්නය විශ්සාස කරලා ්‍රහත්ඵලයට පත්තුන් නිවං දැකු පුතුමාණන් වහන්සෙනමක් ඒක මෙනෙහි කරනවා. ඒළඟට අනුරුද්දධ හාමුදුරුව ආනන්ද හාමුදුරුවෝ කාශප හාමුදුරුවෝ පටාචාරා තෙරණිය කිසා ගෝතමී, තෙරණිය රජ්‍යුමාලා මෙ සියලු දෙනාගැන මෙනෙහි කරනවා. මෙනෙහි කරනොකට මගෙහිතේ පින්වතුනේ පුදු මාකාර සාන්ත භවක් දෙනෙනවා. එතනින් නවතිින්ඩේපා. තමන් තමන්ග ජීවිත කාලෙ ගැනහින්දෙ. දැන් මම් පන්සිල් සමාදං වුුණා මෙතැන දං. ඒ සමාදං වුණු මොහොතේ දං මේ දක්වා එක්ක සිික්‍ෂාපදයක් කඩුවනෑ. ඒනම් ඇත්තටම තමන්ගේ සීලේතන පිරිසිදයි. දැන් කල්පනා කරන්ඩ මාගේ සීලය මේ මොහතේ කිසිදු ආකාරයකින් කැඩිලනේ. කිසිමආකාරයක හානියක් වෙලා නෑ ඒ බල සම්පන්න සීලයක්. එමමිනෙහි කරන්ඩ. ඒමනෙහි කරනකොට ඔබෙහිතේ රාගදවයස මහොදුරුව වෙන. ඒවාගේම කාම සම්පත්වලින් ඒ මොහොතෙ හිත මිදෙනවා පින්වතුනි පොතු ආකාරසුවයක් දෙනෙනවා. ඒළඟට තමන්ට දන් දෙෙන්ඩ හිතුනු අවස්ථා මෙනෙහි කරන්ද. දන් දුන්නු ආකාරයමනෙහි කරන්න. දෙනවෙලා විහිත ක්‍රියාකරපු හැටිමිනෙහි කරන්ද. තන් දෙන චේතනා වහදා ගණ්ඩාහරි යමාරුයි. ඊයමං ධරම දේශනාවකට වැඩම කරනකොට මට දරකතනීෙන් කතා කලා එක් තරා මහත්මයේ යා වෛද්‍යවරේ. ඒයා දරුව දෙන්නෙක් ඉන්න තාත්තෙක් බෙරිඳට තවත් දරුවෙක් ැබන්ඩ මාස කීපයක් තියන්නෙ කිව්වා. තින් පුතාල දෙන්නෙක් ඉන්නේ ඒළඟටත් පුතෙක් කියලා දැන ගත්තා මාරි සතුටොයි ඒකරලමයා කියනවා හාමුදුරුවනේ මම හිතාගෙන ීතියේ එක පුතෙක් ශාසනයට දෙන්න කියලා. එළබස්ස කියනවා අනේ හාමුදුරුවනේ එහෙම දෙන්ඩබෑ ලෝබයි කියලා. එක කිව්ව පුදුම ආදරේකින් හ දරුව ගැ දොට මටහිතුන අපේ අම්මයි තාත්තයි ඒ කොහම කරඩ ඇ්ද කියලා. මංවාග පුතෙක් එකපාරට දෙනකොට යාට කොච්චර ලෝභකමක් හිතෙන්ට දෙේක අතේරයන. ඒක නිසා ඔය පෙන්න්නතුන සෑම මොහොතකම. යමක් දන්දුන්නනං ඒ දුන්නු මෝතේ ඇතිවුණු පිරිසිදු සිතමනෙහි කරන්න. ඒමනෙහි කරනකොට පින්බත්තුවනි අපේ හිතේ රාගගේ ද්වේශය මෝහහි ඒවෙලාවෙ අයින්විෙනෝ. ඒවි තරක්නෙමෙයි කාම සම්පත්වලින් හිතමි දෙනෝ. ඒළඟට වි දේවතාවවරු ගැනම නහි කරඩ. එදොට අපේ ප්‍රතිපත්ති අපි ලස්සන ටාරක්ෂ කරනවා. මෙන්න මෙහෙම බුද්ධරත්නේ ගැන බුද්ධානුත්සතිය. ධර්මරත්නේ ගැන දම්මානුත්සතිය, සංගරත්නය ගැන සංගානුස්සතිය. සීලයමනේ කරන එක සහිලානුත්සතිය. චාගේ ගැනම නෙහි කරන චාගානුස්සතිය. දෙවි දේවතාවරු ගැනමනෙහි කරන දේවතාානුස්සතිය, ඔය මනෙහි කරේම් තුළින් ගල්පනා ර තුින් සේපත් කිරීම තුළින් සිත පිරිසිදු කරගණ්ඩ අපට හැකියාවක් ලැබෙනවා. වනාංතරයක් කළි කරලා ලස්සන මල් හිටවෝොත්, ඒ මල්වනේ අර වනාංතරේයට වඩා ලස්සනයි. සුව දහමනවා. ඒ නිසා කටෝරූ හිතක රුදුරු සිතුවෙලි ඉවත් කරලා මුරුදු මොලොක් යහපත් සිතු වෙලි රෝපණය කරගත්තු ලස්සන මල්වත්තක අයිතිකාරීක් බෝට පත්තಿද. ඔබට දැන ජීවිතය සුවන්දේ. අනිත්තයට වහනේ වෙයි එයාල කියාාවේ ඔබ හොද මිනිියෙක් කියලා. අන්නේ මනුස් සත්්‍යය කියනේක සල්ලි වලට ගණ්ඩ බෑ කැපකිරීම් තුළින් උපයාගතයුතු ජීවිතයක් බොමණහි කරන්න ටෝනේ. මීට වඩා දේශනාවදිී කරන්නේ නෑ සෑම දෙනාමුහොදට වනයසුවනේ ඇසීමෙන් ලබාගත්තුතුන් පිනාපට නිවන් අවබෝධය පිණිසමහිතුවේවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරගන්න. අද මේ දරම දේශනාවිදායකත්තේ දරන්නේ අංක හතලිස් දෙකෙන් නෙකලාාහේ, හයවන පටුමග නාගොඩ කළු තර කියන ලිපිනේ පදිංචි, WD අමරදාස පවුලේ දවා දරුවන් සිව්දෙනාවන චාන්දනී ප්‍රියංක්තිකා මහත්මියය රං්ජන් ප්‍රියන්ත මහත්මා කොමුදුනේ ප්‍රියංතිකා මහත්මිය සහ බදධරාණෙ ප්‍රියංතිකා මහත්මියය ඇතුළු ඒ පවුල පින්වතුන්. සුජීවත්තවා සේක පියතුමා, AK.ඩ. ොස්ලිං රණවී රාදරණීිය මෑණ අන් වහනසේටත්. රගේ ආසීරවාදය තු සියලු දෙවියන්ගේ පීට ආරක්ෂාව තුළින් නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ගාවස සම්පත්තියර්ථ ඒ අයට චතුරාර සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා කියලා ආසීරවාද ප්‍රාර්ථනා කරන්න සාදු කියල. ඒවාගේම මිය පරලව යන්නට යෙදනුD ලරිස්පියතුමා Kඩ මැගිලින් න් W. විල්සන් සහෝදරයා WD රොස්ලින් ස W රන් සහෝදරියන්. ඒවාගේම ඒ බ්‍රහම් රණවීරපියතුමා, ලයිස නෝනා සමරවීර මහත් මෑනියන්, සෝමා රණවීර සහෝදරිය ඇතුළු. මෞපිය දෙපාර්සවයෙන් මිය ගිය සියොලො ඥාතීන්ටන්. පවලට සම්බන්ධ සියලු දෙනාගේ නමින් මියගිය ඥාතීන්ටන්. අප අත්තී වදාලෙ අතිපූජනීය දරනාාගම කුසල දම්ම පින්වත් නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංගරත්නියතත්. රටවෙනුවෙන් දිවිපූජා කළ රණවිරුවන්ටත් ඒවාගේම ජාතික විරුවන්ටත්. විවිධස්වසනයන්ගෙන් මියගිය සියලු දෙනාටත්, පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ අයි මේ පින් අනුමෝදන් වෙත්වා සුගතිගාමීව නිවං ලබත්වා යන සිතින් සාදු කියල පින් අනුමෝදන් කරන්න. ඒවාගේම ධයාබර පෞල සියලු ඥාතීන්ටත් ඒවාගේම සම්බන්ධ සියලු දෙනාටත් තාසීර්වාද ප්‍රාර්ථනා කරනව, ආවාාධිත රනිවිරුුවන්ටසසිට් ්‍රාර්ථනා කරනවා, වසංග තත්තයෙන් පීඩාමිදිින ලංකා ලෝකවාසී සියලු පින්මතුන්ට සිෙත්් ්‍රාර්ථනා කරනවා, ඒවාගේම දරම මේ ශ්‍රවනය කරන සෑම දෙනාටමත් ආසීරවාද ප්‍රාර්ථනා කරනවා. රැස්කරගත්ත මාහගි පින දෙවියන් අනමෝදන් කරනවා. අප සෑම දෙනාටම මේ පින් එකසේ හේතුවාසන වේවා, කරදර කම්කටළු බාධක චිත්ත පීඩාවන් දුරුවේවා සැනසීම සතුටසුවේ නීරෝගි සම්පත්ති අපට ලැබේවා, උතුම්මූ ධර්ම මාරගයම අවබෝධ වේවා අවබෝධ වීවා කියල සාදු කියල පාර්ථනා කරගන්න. දෙවි අංටපි පින් අනුමෝදන් කරමු, ආකා සට්ට හාජබුම් මට්ටා දේවානාගාම හිද්දිකා පු්ඥන්තං අනුමෝදිත්වා ජිරරක් කන්තු සාසනං, ආකාසට්ට හාචබුම්මට්ටා දේවා නාගාම හිද්දිකා, පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු දේශනං ආකාසට්ටහාචබුම්මට්ටා දේවා නාගාම හිද්දිකා පං්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කන්තුමං පරංති සියලූම පින්බතුන්ට තෙරුවන් සරණ ලෙබේවා.